පිඩ එකක් කරන්න කොහොමද ගොඩක් කලාවට බැචලර්ස් ඩිග්‍රියකින් පස්සේ දරුව ගොඩක් කලා ට්‍රයි කරනවා පිඩ එකක් කරන්න එහෙම නැත්නම් මාස්ටර් එකක් කරලා ඊට පස්සේ පිඩ එකක් කරන්න ඔන්න ඔය විදියට ට්‍රයි කරනවා ඉතින් මේ පිඩ එකක් කියන්නේ මොකක්ද පිඩ එකක් හොයාගන්නේ කොහොමද කියන එක ගැන කෙටි හැඳින්වීමක් කරන් තමයි අද මේ වීඩියෝ එකේ ලෑස්ති වෙන්නේ හරි එතකොට පිඩ එකක් කියලා කියන්නේ higher degree එකක් හරි මේ higher degree එක doctor of philosophy කියලා තමයි අපි හඳුන්වන්නේ එතකොට අපිට මෙතන වැදගත්ම කාරණේ තමයි කොහොමද PhD opportunity එකක් තමන් හොයාගන්නේ කියන එක ඉතින් ඒක ගැන අපි මෙන්න මේ විදියට කතා කරමු ඉගෙන ගන්නකොට අපි දන්නවා අපි තියෙනවා cognitive domain කියලා එකක් කියන්නේ අපිට කොච්චර අපේ thinking skills මොන වගේද කියන එක ගැන measure කරන ක්‍රමයක් තියෙනවා හරිද මේක කැටගරයිස් කරලා පෙන්වලා තියෙනවා බ්ලූම්ස් කියන පුද්ගලයා විද්‍යාඥයා. එතකොට බ්ලූම්ස් ටැක්සොනොමිය කියලා තමයි මේකට කියන්නේ. මම මේක ඔයගොල්ලන්ට කෙටියෙන් කියලා දෙන්නම්. අපිට මොන දේ කරන්නත් අපිට මතක තියෙන කරුණු වල ධාරිතාවය රඳාපවතිනවා. අපි ආස ෆීල්ඩ් එකේ කොච්චර තොරතුරු අපිට මතකද කියන එක ගොඩාක් වැදගත් කාරණයක්. අන්න ඒක තමයි මේ රිමෙම්බරින් කියන කොටසෙන් පෙන්නන්නේ බලන්න මේ ත්‍රිකෝණය ගත්තාම වැඩිම පරාසයක විහිදලා තියෙන්නේ රිමෙම්බරින් කියන කෑල්ල. ඔයාලට කොච්චර කැපැසිටි එකක් තියෙනවද කරුණු මතකේ රඳවා ගන්න. ඉතින් ওই මතකය ගැන කතා කරනකොට අපිට වෙනම දේවල් සෙට් එකක් කතා කරන්න තියෙනවා. මසල් මෙමරි එකට එනකන් ඒක කොහොමද එන්නේ කියන එක. හරි. අපි ආ වෙනම වීඩියෝ කරලත් තියෙනවා. ඕනනම් තව ඉස්සරහට කරන්න කැමති නම්. හරි. තොර කොච්චර කරුණ මතකයිද කියන එක මතම නෙවෙයි අපේ thinking skills වැඩි දියුණු වෙන්නේ. ඒ මතක කරුණු දැන් අපිට කරපාලම් කරලා නම් මතක තියාගන්න පුළුවන්නේ. නමුත් මෙතෙන්දි බලන්නේ අපිට මේ මතක කරුණු වලින් කොච්චරක් understandableද කියන එක. කොච්චර තේරුම් ගන්න මතකේ තියාගන්නවද කියන එක. එහෙම නැත්නම් අපිට by heart කරලා කටපාඩම් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න දැන් උදාහරණයක් විදිහට චක්කරය ගන්නවා. චක්කර ගැතෝ කටපාඩම් කරලා මතකේ තියාගන්න පුළුවන්. එක අපි කිව්වොත් ඕගොල්ලන්ට මෙතන මම පෙන්නලා තියෙන පළතුරු. මේ පළතුරු නම් කරන්න. කිව්වොත් ඕගොල්ලන්ට ඒක මතකේ ඇසුරෙන් කරන්න පුළුවන් නේ. ඊට පස්සේ මම කිව්වොත් ඇයි මේව පළතුරු විදියට කැටගරයිස් කරන්න කියලා අහුවොත්. අන්න එතන ඕගොල්ලන්ට යම්කිසි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙන්න ඕනේ. ඒතකොට ඕගොල්ලන් මේ පළතුරක් කියලා ඇයි මේකට කියන්නේ එළවලුක් කියන්නේ. ඒ මේකට පළතුරු කියන්නේ අන්න ඒ පිළිබඳ අන්ඩර්ස්ටෑන්ඩ් හරි ඊට පස්සේ අපි කිව්වොත් එහෙනම් ඔයාලට මේකේ පළතුරක් ඇඳලා මේකේ කොටස් නම් කරන්න කියලා මේක දැන් මොකක්ද එතකොට අන්න ඔයාලට රිමෙම්බරින් කෑල්ල ඕනේ මේක පළතුරක් කියලා තේරුම් ගත්ත අන්ඩර්ස්ටෑන්ඩින්ග් ඕනේ ඊට පස්සේ ඔන්න ඔයා අර නොලෙජ් එක ඔක්කොම පාවිච්චි කරලා මේකේ පාර්ට්ස් ටික නම් කරීමේ හැකියාව තියෙනවා ඊට පස්සේ ඇනලයිස් කියන කෑල්ල ඇනලයිස් කියන කෑල්ලට එනකොට වාර පුළුවන් වෙන්න ඕනේ කම්පයා කරන්න මේ වගේ කැරක්ටරිස්ටික්ස් එකිනෙකට වෙනස් වෙනවා හරි කම්පයා ඊච් ෆෘට් ප්‍රයින්ටින් කැරක්ටරිස්ටික්ස් දැන් මේකේ ඩිෆරන්ට් ෆ්‍රොම් අදර්ස් හරි එතකොට කෙසෙල් ගෙඩියක් කොහමද අනිත් එකෙන් වෙන් වෙන්නේ මොනවද ඒ තියෙන කැරක්ටරිස්ටික්ස් මෝර්ෆොලොජිකල් ෆීචර්ස් මොනවද අන්නේ හරි ඊට පස්සේ ඊළඟ ඕඩර් එකට හයි ඕඩර් ස්කිල් එක ඉවැලුවේටින් කියන තැනට යනකොට වාර පුළුවන් වෙන්න ඕනේ ඩිටර්මයින් කරන්න මේකෙන් හෙල්දියස්ට් මොකක්ද අන්න එතකොට තවත් ඔයාලට අර පහල නොලෙජ් කියන කෑලි එහෙම තව වැඩි වෙන්න ඕනේ මේවා වැඩි වෙන්න ඕනේ මේවා වැඩිපුර දන්නේ නැතුව ඔයාලට කියන්න බෑනේ මේක හෙල්දි මොකද පුද්ගලයන් පුද්ගලයාට හෙල්ත් එක වෙනස් හරි හෙල්දිනස් එක වෙනස් එතකොට අන්න එතෙන්දී ඔයාට පුළුවන් වෙන්න ඕනේ මෙයාට මේක හොඳයි මෑන් මේක හොඳයි අන්න ඒ වගේ අපි හිතමු ඩයබටික් කෙනෙක්ට සහ සාමාන්‍ය පුද්ගලෙක් කියන දෙන්නටම හරියන ශරීරයට ගත්තට පස්සේ වෙනස් විදියට ක්‍රියා කරන ආහාරයක් නිර්මාණය කරනවා. දැන් මෙතෙන්දි වාට විශාල දැනුම් පරාසයක් අවශ්‍ය වෙනවා. කෙමිස්ට්‍රි ඕන වෙනවා, කාය කර්මීය විපර්යාස, ෆිසියොලොජිකල් ඩිෆරන්ස් වෙනස් වෙනවා ෆිසියොලොජිකලි. හරි. ඔන්න ඔයගේ ගොඩාක් දැනුමක් අවශ්‍ය වෙනවා මේ නිර්මාණය කරන්න. අන්න එතෙන්දි අපි කියනවා ක්‍රියේටින් කියලා. ඉතින් ඔන්න ඔය විදියට තමයි හයි ඕඩර් කොග්නිටිව් ස්කිල්ස් ඩෙවලොප් වෙලා එන්නේ. හරි එතකොට PhD වගේ ලෙවල් එක කරනකොට වාගේ මේ ත්‍රිකෝණේ
මෙන්න මේ අන්ඩර්ස්ටෑන්ඩි රිමෙම්බරින් කියන මේ පහළ දේවල් ඉතා විශාල ලෙස වැඩි වෙන අතරේ ඔයා ගමන් කරන්නේ අලුත් ක්‍රියේෂන් එකක් හදන්න. හරිද? ඉතින් ඔන්න ඕක ඔළුවේ තියාගෙන තමයි අපි PhD එකක් ගැන හිතනවා හිතන්න ඕනේ. ඉතින් මේකට ඔයාට ගොඩාක් රීඩින් කරන්න වෙනවා. පොත්පත් කියවන්න වෙනවා. ඊට පස්සේ රිසර්ච් පේපර්ස් කියවන්න වෙනවා. රීසන්ට් ඩිවලොප්මන්ට්ස් ගැන හොඳ අප්ඩේටඩ් පුද්ගලයෙක් බවට පත් වෙන්න වෙනවා. තමන් කැමති ෆීල්ඩ් එකේ. හරි. ඉතින් ඔන්න ඔයගේ දේවල් ටිකක් කරගන්න වෙනවා. ඉතින් දැන් කොහොමද ඔපචුනිටි එක හොයාගන්නේ? එක්කෝ යාර පුළුවන් මාස්ටර් එකක් කරන්න. නැත්නම් මාස්ටර් ඔෆ් ෆිලොසොෆි එකක් කරන්න. එතනින් පස්සේ ඩොක්ටර් ඔෆ් ෆිලොසොෆි PhD වලට යන්න. එහෙම නැත්නම් ඩිරෙක්ට් PhD එකකට යන්න පුළුවන්. මෙතනදි ක්‍රම දෙකයි. එකක් තමයි ඔයාට ඩිරෙක්ට්ලි ඔයා ආස ෆීල්ඩ් එකේ ඉන්න හොඳ ප්‍රොෆෙසර් කෙනෙක් හොයලා එහෙම නැත්නම් කීප දෙනෙක් හොයලා ඒ අයට හොඳ ඊමේල් එකක් ලියලා ඒගොල්ලෝ ඔයාව සුපර්වයිස් කරන්න කැමතිද කියලා ඒගොල්ලන්ගේ කැමැත්ත විමසන එක. හරි. ඒගොල්ලන්ගේ අවේලබිලිටි එක විමසන එක. ඒක එක පාත් එක. අනිත් එක තමයි ගොඩක් ලොකු යුනිවර්සිටිස් වල වෙබ්සයිට් එකේ PhD opportunities projects විදියට publish කරලා තියෙනවා. අපිට තියෙන එතනට ගිහිල්ලා ඒවට ඔන්ලයින්ම apply කරන්න. ඉතින් මේ ක්‍රම දෙකේදී අපි ප්‍රොෆෙසර් කෙනෙක්ට ලියනකොට ඊට පස්සේ ප්‍රොෆෙසර් අපිට එක වැඩ කරන්න ඕකේ නම් එයා අපේ ක්වොලිෆිකේෂන් එක එකඟයි නම් එයා අපිට කියනවා හරි වා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක පටන් ගන්න මේ විදියට ප්‍රොපෝසල් ඩිවලොප් කරමු එයාත් එක්ක කතා කරගෙන ඒ කතා බහ යන විදියට වාට වැඩ ටික කරගෙන යන්න වෙනවා ඔයාට ඔෆර් එක සහ ස්කෝලර්ෂිප් එකක් ඒ යුනිවර්සිටි එක හරහා ප්‍රොෆෙසර් රෙකමන්ඩ් කරලා හම්බ වෙනකම් එහෙම නැත්නම් ඔයා ප්‍රොජෙක්ට් එකකට ඇප්ලයි කරොත් ඔයා ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් ඔක්කොමත් එක්කනේ ඒකට ඇප්ලයි කරන්නේ. එතකොට ඒවා ඔල්රෙඩි ෆන්ඩඩ් ප්‍රොජෙක්ට්ස්. එතකොට අන්න එතෙන්දී ඒන ඇප්ලිකේෂන් ඔක්කොම ඉවැලුවේට් කරලා ඔයා සුදුසු නම් ඔයාට එතෙන්දී ඔෆර් එකක් සහ සමහර වෙලාවට ස්කෝලර්ෂිප් එකක් කියන දෙකම හම්බීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය පාත් දෙක තමයි ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ. ඒ කියන්නේ මොස්ට් කොමන් රූට්ස් දෙක ඔය දෙක. හරි. ඊට අමතරව තව ක්‍රම තියෙනවා කන්ටැක්ට්ස් වලින් යන ඒවා එමත් තියෙනවා. හරි ඊට පස්සේ දැන් මේ මං කරන ප්‍රොෆෙසර්ට අපි ඊමේල් එකක් ලියනකොට ඒ ප්‍රොෆෙසර්ට ලියන ඊමේල් එකේ ගොඩක් කලකට අන්තර්ගත වෙන්න ඕනේ ඔයා ගැන කෙටි හැඳින්වීමක් ඔයාගේ ක්වොලිෆිකේෂන් මොනවද ඔයාගේ රිසර්ච් එක්ස්පීරියන්ස් එක මොනවද දන්න ඕක තමයි වැදගත්ම දේ ඔයාට මොන වගේද පබ්ලිකේෂන් තියෙන්නේ ඔයාට ඇබ්ස්ට්‍රැක්ට්ස් තියෙනවද එක්ස්ටෙන්ඩඩ් ඇබ්ස්ට්‍රැක්ට් තියෙනවද මේ ෆුල් පේපර්ස් තියෙනවද ස්කෝපස් වගේ තියෙන හොඳ ජර්නල්ස් වල ඉන්ඩෙක්ස් ජර්නල්ස් වල ඔයාගේ පේපර්ස් තියෙනවද කියන එක අපිට ප්‍රොෆෙසර් කියන්න පුළුවන් නම් ඒක එයා ගොඩක් ඉම්ප්‍රෙස් වෙනවා ඔයාට PhD opportunity එකක් දෙන්න ඊට පස්සේ ඔයාගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට්ස් තියෙන පුළුවන් තමයි IELTS හොඳට පාස් වෙලා තියෙන පුළුවන් අන්න ඒ වගේ වැහෙම කිව්වහම ඒගොල්ලෝ ගොඩක් කැමති ඔයාට PhD opportunity එකක් දෙන්න ඊට පස්සේ ඔයා ප්‍රොෆෙසර්ගේ ප්‍රොෆයිල් එක බලලා ඔයාගේ ඐඩියාස් උත් එක්ක ප්‍රොෆෙසර්ගේ ප්‍රොෆයිල් එකට එයාගේ රිසර්ච් ස්ටඩි ඒරියාකට කොච්චර දුරට ගැලපෙනවද ඔයාගේ රිසර්ච් ටොපික් එක කියන එක එයාට කියන්න පුළුවන් නම් මේ ඊමේල් එකේ සහ එතනින් පස්සේ වෙන කමියුනිකේෂන්ස් වලදී ඒක ගොඩක් වාට වාසිදායක වෙනවා PhD opportunity එකක් ගන්න. හරි. ඉතින් ඔය විදියට ඔයාව ඉල්ලුම් කරාට පස්සේ වාට ගොඩක් වෙලාවට ඔෆර් ලෙටර් එක කියන එක හම්බ වෙනවා. හැබැයි සමහර ඔෆර් ලෙටර්ස් එනවා ස්කෝලර්ෂිප් එකත් එක්කම. ඔයා ඇප්ලයි කරනකොට ස්කෝලර්ෂිප් එකත් ඕනේ කියලා කිව්වොත් ඔයාට ස්කෝලර්ෂිප් එකත් එක්කම ලැබෙනවා. හැබැයි ස්කෝලර්ෂිප්ස් කියන ඒවා හැම වෙලේම ඔෆර් එකට බද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. ස්කෝලර්ෂිප් එකක් හම්බෙන්න ඒක වෙනම ඉවැලුවේට් කරන ඔයාගේ ඇප්ලිකේෂන් එක. ගොඩාක් කම්පිටිටිව් මේ යුනිවර්සිටිස් වල තියෙන ස්කෝලර්ෂිප් එකක් ගන්නවා කියන එක. ඉතින් ඔයාට හොඳම රිසල්ට්ස් තියෙනවා නම් ඔයාට හොඳ පබ්ලිකේෂන් තියෙනවා නම් ඔයාට ලොකු චාන්ස් එකක් තියෙනවා ස්කෝලර්ෂිප් එකක් හම්බෙන්න. ඉතින් මේ දෙකම හම්බුණා කියන්නේ අර ඔයා මාර ලකී පුද්ගලයෙක් කියන එක. හරි. ඉතින් ওই විදියට අපි හිතමු ස්කෝලර්ෂිප් එකයි දෙකම ආවා කියලා. ඊට පස්සේ ඉතින් වීසා දැම්මා මයිග්‍රේට් කරා. හරි. ඊට පස්සේ ඇවිල්ලා ඉතින් වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. හරි. ස්කෝලර්ෂිප් එකක් හම්බුනේ නැත්නම් ඔයාලට පුළුවන් self funding method එකට යන්න. ඒ කියන්නේ ඔයා සල්ලි දාලා ඔයාලගේ PhD කරනවා කියන එක. ඒක මම හිතන්නේ ලේසි වැඩක් කියලා. හරි අමාරුයි. ලංකාවෙන් සල්ලි ගෙනලා එළියේ PhD එකක් කරන්න. හරි. ඊළඟට සමහර ප්‍රොජෙක්ට්ස් තියෙනවා සුපර්වයිසර් granted project. ඒ කියන්නේ ඒ සල්ලි සුපර්වයිසර් ළඟ තියෙන්නේ. ඒකෙන් ඔයාට
ලිවිං කොස්ට එක සහ රිසර්ච් කොස්ට එක කව වෙන විදිහට ගෙවීමක් කරනවා. ඉතින් අන්න ඒ විදිහටත් ඔයාලට ඔෆර් එකක් ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඕක ඇප්ලිකේෂන් එක දාන වෙලාවේදී සුපර්වයිසර් එක කතා කරගන්නකොට ඒ විදිහ තමයි එන්නේ. ගොඩක් වෙලාවට අර මම අර කලින් පෙන්නපු මෙන්න මෙතන තියෙන මේ ෆන්ඩඩ් ප්‍රොජෙක්ට්ස් තියෙනවානේ. මේ වගේ දේවල් වෙන්නේ ඇත්තටම සුපර්වයිසර් ග්‍රාන්ට් එකකින් තමයි ඔයාලට ෆන්ඩ් කරන්නේ ලිවිං කොස්ට එක සහ රිසර්ච් කොස්ට එකට. හරි. ඉතින් ඔය ක්‍රම දෙක තමයි තියෙන්නේ ෆයිනෑන්ෂල් පැත්තෙන් සහ ඔෆර් එක පැත්තෙන්. ඊට අමතරව ඔයාට පුළුවන් ඔයාගේ ලකුණු මට්ටම් මොන වගේ වෙයිද කියලා දැනගන්න. දැන් ගොඩක් අය ලංකාවේ අපේ තියෙන්නේ GPA එක 4.0 ස්කේල් එක. වෙන රටවල් වල මම දැකලා තියෙනවා 8.0 ස්කේල්, නිව්සීලන්ඩ් වල නම් නිව්සීලන්ඩ් වල 9.0, මේ ක්වීන්ස්ලන්ඩ් වල 7.0. ඉතින් මෙන්න මේකට ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තියෙන ඩේටා ටික දාලා රිසල්ට් එක දාලා ඔයාලට බලන්න පුළුවන් මෙහෙයකට ගැලපෙන විදිහට ඔයාගේ එක කොතනද තියෙන්නේ කියලා. හරි. එතකොට ඔයාගේ සාමාන්‍ය මේ වගේ තැනක තියනවා නම් ඔයාට ලොකු chance එකක් තියෙනවා ඔයාට ස්කෝලර්ෂිප් එකක් හම්බෙන්න. හරි. ඉතින් ඉංග්ලිෂ් ලැන්ග්වේජ් රික්වයර්මන්ට් ගන්නකොට ගොඩක් වෙලාවට අපි කරන්නේ IELTS නේ. IELTS වලට එනකොට සාමාන්‍යයෙන් ඕවරෝල් 6.5 තිබ්බනම් ඇති ගොඩක් රටවල් වලට, ගොඩක් යුනිවර්සිටිස් වලට. හැබැයි ඊච් බෑන්ඩ් 6 වත් තියෙන්න ඕනේ අඩුම ගානේ. අනිත් ඒවත් පුළුවන් වුණා නම් PTE, TOEFL වගේ දේවල් ගන්න. ඊළඟට වැදගත්ම දෙයක් තියෙනවා ඇකඩමික් CV එකක් හදන එක. මාකද ඔයා සුපර්වයිසර්ට යවනකොට සහ ඔය හැම ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකම ඔයාට CV එකක් ඇටෑච් කරන්න වෙනවා. ඒ CV එක ඇටෑච් කරනකොට ඒ CV එකට එන්න ඕනේ කරුණු මොනවද කියන එක ගැන මම වෙනම වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි ඔයගොල්ලන්ට PhD එකක් හොයා ගන්නවා නම්. ඉතින් බොහොම ස්තුතියි.